අතුරු කෙරිය නගරයේ ඊට පොස්තත් පවුලක වැඩිමහල් දියණියවන රියානා අර්ෂඩ් සමග විවාහ වූයේ ප්‍රේම සම්බන්ධයකින් අනතුරුවයි. රියානාගේ උගත්කමට සරිලන පුද්ගලයෙකු නොවුවත් අර්ෂඩ් රියානාගේ මව්පියන් කැමැත්ත ලැබුණේ රියානා කිසිම දිනක ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තමන්ගේ වචනයට විරුද්ධව ක්‍රියා නොකළ කීකරුව හැදී වැඩි ඒකණීමේ කටයුතුද සම්පූර්ණ කර කොළඹ පාසලක ඉංග්‍රීසි ගුරුවරියක වශයෙන් රැකියාවද කර හැමෝගේම හිත දිනාගෙන ජීවත් වූ නිසායි. ඇයගේ කැමැත්තට ඊට දිය යුතුයයි එනිසාම ඔවුන් තීරණය කළා. මාස 6ක කාලයක් ප්‍රේම සම්බන්ධයේ පැවතියද රියානා අර්ෂඩ්ගේ කතිගුණ ගැන හරිහැටි අවබෝධ කරගෙන නොසිටියා. රියානාට අර්ෂඩ් කොහෙත්ම ගැලපුණේ නැහැ. රියානාගේ රොස්සපුව ඒ තරමටම සුන්දරයි. ඕකත් කමහා නිහතමානී කමින්ද ඇයි පරිපූර්ණව සිටියා. එහෙත් අර්ෂඩ් ඊට හත්පසින්ම වෙනස්සයි කුණා. රියානාගේ ප්‍රථම ප්‍රේමය උනේද අර්ෂඩ්. ඔහුගෙන් ඇයි බලාපොරොත්තු වන ආදරයක් සෙනෙහසක් නොලැබුණද රියානාගේ හදවතේ ඔහු කෙරේ ඇති ආදරය නිසාම ඇයට ඒ වගක් අවබෝධ නොවුණා. ඒ නිසාම මව්පියන්ගේ කැමැත්තගෙන රියානා අර්ෂඩ් සමග යුග දිවියට ලැබුණා. විවාහයෙන් පසු ඇගේ ජීවිතයට කනකොක ආඩන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. රියානා නිතරම පසු ඔයේ හැඬෝ කඳුලින් යුතුව. මොකද රියානා ඔයා හැම වෙලාවෙම අඬගත්තු ගමන් ඉන්නේ. ඉස්සර කොච්චර සතුටෙන්ද හිටියේ ඔයා. ඇයි මේ අර්ෂඩ් ඔයාගේ හිත රිද්දනවද? රියානාගේ අම්මා ඇසුවේ තම දියණිය නිතරම කල්පනා කරමින් නැතොත් අඬමින් සිටින නිසායි. එයා මට ආදරේ නේ අම්මේ. රියානා සැප විටකම එක එක අසා හඬමින් අම්මට පැවසුවා. ඇයි මොකද උනේ කියන්නකෝ. මම අර්ෂඩ්ගෙන් අහන්න අම්මා දියණියව අස්සසමින් ඇසුවා. මට කිසිම සතුටක් නැහැ. එයා වැඩට ගිහින් ආවම කාල ඇඳට වෙලා ෆෝන් එකේමයි ඉන්නේ. නිින්ද යනකම්ම මාව අල්ලන්නේවත් නැහැ. මම නිදාගන්න කියාම එයා අනිත් පැත්තට හැරිලා නිදාගන්නවා අම්මේ. මගෙත් එක්ක කතා කරන්නවත් වෙලාවක් නැහැ. අහන දෙයට උත්තර දීලා නිකම්ම ඉන්නවා. ගෙදර ඉන්නම ෆෝන් එකේ රියානා තම දුක අම්මට කියාගෙන කියාගෙන ගියා. ඔව අපි කරලා දීපුවා නෙමෙයිනේ. ඔයාම හොයාගෙන අපිට කිව්ව මිසක් අපි ඔයාගේ සතුට වෙනුවෙන් කරලා දුන්නේ. මම තාත්තා එක්ක මේ ගැන කතා කරලා බලන්නම්. අම්මා දියණිය ගැන සොවින් යුතුව දියණියගේ කඹරෙන් පිටව ගියා. විවාහය උදාපටන් රියානා රැකියාවෙන්ද ඉවත් වුණේ ඇයට අවශ්‍ය වූයේ හොඳ පිරියක් වශයෙන් ජීවත් වීමට නිසායි. අර්ෂඩ්ගේ වෙනස්කම් නිසාම ඇයි නිතරම හැඬුවා. මොන කන්දොස් කිරියාවක්ද මන්ද හැමතිස්සෙම අඬනව අඬනව ඉවරයක් නැහැ. මොන කරුමක්කාරියක්ද මම මේ බැඳගත්තේ. මගේ සතුට නැති වෙලා ගියා මදිවට නිකම්ම නිකං ගෑණියෙක් වනේ මම බැඳගෙන තියෙන්නේ. අර්ෂඩ් විසින් නිතරම ඇයට දෝෂාරෝපණය කළේ කිසිදු වරදක් නොපැතිවමයි. ඔහු නිවසේදී හැසිරුනේ බෝඩින් කාරියෙකු වගේ. රැකියාවට ගොස් පැමිණ ඇඳුම් ඕනා දැමූ තැනමයි. සපත්තු දෙක තව තැනක. ආහාර ගත්තට පසු පිඟානේ ආහාර ඉතිරිව තිබියදීම පිඟානටම අත සෝදයි. අත සේදීමට බඳුනක් තිබුණද ඔහු කෙදිනකවත් ඔහුගේ පුරුදු වෙනස් කළේ නැහැ. කිසිදු පිළිවෙලක් නැති ඔහුගේ ක්‍රියා නිසා රියානා සිටිය තරහේ. ඔහු උවමනාවෙන්ම තමන් සමග ගැටුමක් ඇති කර ගැනීමට මෙසේ හැසිරේද නැතහොත් ඔහුගේ ක්‍රියාකලාපය මෙසේද යන්න රියානාට අවබෝධ කරගන්නත් නැහැ. මොකක්ද මේ වෙලා තියෙන්නේ අර්ෂඩ්? මං හැමතිස්සේ මස් කරනවා, ඔයා හැඩි කරනවා, පිළිවෙලකට ඉන්නකෝ යයි ඇයි සැබියාට නිතරම කිවා. තමුස මට අණ දෙන්න ඉන්න එපා. මොන පිළිවෙලක්ද මේ? ලෙඩෙක්ව බැඳගෙන මගේ මුළු ජීවිතේම මං නාස්ති කරගත්තා. තමුසව මට එපා තේරුණාද? අර්ෂඩ් රියානාගේ මුහුණට කඩපැන්න. දිනෙන් දින දෙදෙනාගේ ආරවුල් එලිස්ස වැඩි වුණා. අර්ෂඩ් රියානාව අතහැර නිවසෙන් ගියේද ආයේ නොඉන්නටමයි. අර්ෂඩ් රියානා සමග ජීවත් වූයේ මාස දෙකක් පමණයි. ඔහු සිටින තැනක් දැන ගැනීමටවත් නොහැකි වුණා. ඔහුගේ මව්පියන්ගෙන් ඇසුවම ඔවුන් රියානාටත් පවුලේ අයට දෝෂාරෝපණය කළේ රියානාගේ වැරදි කියමින්. වැදගත් පවුලක් වන රියානාගේ මව්පියෝ දියණියගේ පවුලේ ප්‍රශ්නය පිටතට නොදී ඉන්නට වග බලාගත්තා. එහෙන් ඔවුන් පොලිසියටවත් කියේ නැහැ. රියානා හැඬෝ කඳුලෙන් දින දිනම ගත කළා. ඇයට අර්ෂඩ්ව නොදක ඉන්නටත් බැරි වුණා. ඔහු කොපමණ බැන්නත් රියානා ඔහුට පණමින් ආදරය කළා. ඇයි කිසිම කැමක් බීමක් නොගෙනම ඇඳට වී අඬාගත් සේම සිටියා. රියානා පිස්සියකසේ අර්ෂඩ් සේවය කරන ආයතනයට ගිය ඒ අනුවයි. ඔහු එතනදී ඇයට නොසැහෙන්නසේ පෙන ඇයව එළවාගත්තේ බොහෝ නින්දා කරමින්.
ආයතනයේ සියල්ල ඉදිරියේ තමන්ට නිදිත අයරින් පැනවැදුණු තම සැබියාට වචනයක්වත් නොකිය රියාන ආපසු නිවසට පැමිණ බොහෝ වේලාවක් යනතුරු මැහැඬුවා. මට යන්නේතුව ඉන්න බෑ අම්මේ. එයාව මට ඕනේ. කොහොම හරි එයාව ගෙනල්ලා දෙන්න. රියාන බෑගත්තුණා. රියාන නොකා නොබී සිටීම නිසා ඇයි නිතරම අසනීප වුණා. ඇයිගේ මව්පියන්ටද ඇයිගේ තත්ත්වේ බලස් සිටිනොයි කියුණා. අර්ෂාඩ් රියානාව විවාහ කරගත්තේ ඇයිගේ දෙපළ තමන්ට ලැබෙවි යන බලාපොරොත්තුවෙන්. එහෙත් එවන් දෙයක් ඇයිගේ මව්පියන් විසින් නොකරන බව අවබෝධ වීම නිසා ඔහු ඇයි සමග නිතරම ඇයිගේ දොස්සක් සොයාගෙන ආරවුල් ඇති කරගත්තා. ඉන්පසු ඇයව අතහැර දමා ගියේ ඔහුගේ මව්පියන්ගේද අනුදැනුම ඇතිවයි. රියානාගේ පවුලේ ඥාතීන් අර්ෂාඩ් රියානා හැර ගියාට පසු ඔහුට අනියම් සබඳතාවයක් ඇතිද සොයා බැලුවා. නමුත් එවැනි දෙයක් සොයා ගැනීමට නොහැකි වුණා. ඔහු විවාහ වීමට පෙරත් කිසිම කෙනෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන නොමැති බවයි දැනගන්නට ලැබුණි. එය එලෙසනම් බිරිඳව අතහැර යාමට හේතුව කුමක්දයි සියලු දෙනාට ගැටලුවක් වුණා. මේ අතරතුරදී ඔහුට දැනගැනීමට ලැබුණේ අර්ෂාඩ් සමලිංගික සම්බන්ධකමකට ඇබ්බැහි වූ බවයි. රියානාගේ දෙපළ තමන්ගේ නමට හරවාගෙන රියානාව අතහැර දැමීමට ඔහු සිතා සිටියත් ඔහුගේ බලාපොරොත්තු ඉෂ්ට නොවීම නිසා ඔහු රියානාව අතහැර දැම්මා. අර්ෂාඩ්ගේ සැබෑ සත්‍යය පැහැදිලිවම දැනගැනීමට හැකි වුවද රියානාට ඔහුව අමතක කළ නොහැකි වුණා. ඒ අනුව ඉනක් හැරගේ අයගෙන් වදන මුස්ලිම් පූජකවරයෙකු ගැන ඇයට මිතුරියක මාර්ගයෙන් දැනගන්නට ලැබුණා. ඇය එම පූජකවරයා වෙත ගොස් තම ස්වාමි පුරුෂයාව ගෙන්වා දෙන මෙන් අයද සිටියා. ඒ සඳහා කළ යුතු පූජාවන් පූජකවරයා කියූ පරිදිම ඇය කළා. ඉන් පසු පූජකවරයා ගෙනෙන්නට යැයි කියන ලද රතු බිත්තර තුනක් සහ සොදු බිත්තර දෙකක් ඔහු අතට ගත්තා. එම බිත්තර මතුරා පසෙක තැබුවා. මේ බිත්තර බඹගෙන් රේල් පාරක ගහනවා. බිත්තර තුන ගහනකොට එයා ඒ පූජකවරයා එලෙස පැවසුවා. ඉන් පසු ඇයට යලි පැමිණෙන ලෙස දන්වා දිනයක් ලබා දුන්නා. ඇය එම දිනයට ගිය විට යමක් ඇද තිබූ සුදු පැහැති තහඩුවක් ඇය අතට ලබා දුන් පූජකවරයා එම තහඩුව මුට්ටියකට තමා ඒ මතට මුහුදු වැලි තමා දින නවයක් තහඩුව රැක්කන ලෙසද කීවා. ටික දිනක් යන විට ඔහු ඉබේම ඇසුවා එයයි කීවා. ඇය දින හතරක් එම තහඩුව රැක් කළා. පස්වන දිනේදී අර්ෂාඩ් නිවසට ආවා. ඇයට සිතා ගැනීමට නොහැකි වුණා. එහෙත් ඇය බලාපොරොත්තු ඌදේ සිදු නොවුණා. ඔහු ඉතිරිව තිබූ ඔහුගේ බඩු බාහිරාදිය රැගෙන යාමට පැමිණි අතර ඇය ඔහුගේ දෙපා වැළඳගෙන හඬා වැටෙද්දී ඇයට පයින් පහරක් දෙකසා නිවසෙන් පිට වූයේ මම නෙමේ තමුසට වෙන කිසිම මිනිහෙක් ලැබෙන්නේ නැහැ යයි කියමිනි. ඇය පූජකවරයා සොයා යලිත් ගෙහින් මේ සියල්ලම හරිනෙතින් තහටුව රත් කරද්දි කොහොම හරි ඇවිල්ලා හරි ගියානේ ඔයාට අපල තියෙනවා. අන්න ඒකයි ඔය දෙන්න ඈත් වෙන්නේ. නැත්තම් මං කරපු දෙයට එයා ඔයාව දාලා යන්නේ නේ. අපල වලට යන්ත්‍රයක් දාලා දෙන්නම්. ඒකත් දාගන්නේ කපු මහත්තයා කිව්වා. ඇය බොහෝ ලෙසින් අසරණ වුණා. අර්ෂාඩ්ව ගෙන්වා ගැනීමට පූජකවරයාට ඇය විසින් විශාල මුදලක් ලබා දී තිබුණා. දැන් අපලවලටද යන්ත්‍රයක් තමා ගැනීමට මුදල් ගෙවිය යුතුයි. ඇය ආපසු එන්නම් කියා එතනින් පිටව ආවා. කරන කෙන කිසි දෙයක් හරියන්නේ නැත. ඇය අර්ෂාඩ්ව ගෙන්වා ගැනීමට දේවාල පසුපස යන්න වුණා. කපු මහත්තරු මුණ ගැසී ඕන් කියන පරිදි පොල් ගසා හැම දෙයක්ම කළා. ඇගේ අතේ තියෙන මුදල් රිස්සසේ කපුවන්ට වියදම් කරන්න ගත්තා. එහෙත් කිසිදු දෙයකින් පළක් වුණේ නැහැ. අර්ෂාට ආයෙත් ඇය වෙත එන්නේ නැහැ කියලා දැනුණු නිසාම ඇය ජීවිතේ නැති කරගන්න පව උත්සාහ කළා. එහෙත් නිවසියන්ගේ විපරම් දැස් නිසා ඇයගේ ජීවිතේ රැකුණා. ලස්සනට ඇඳුම් පැළඳුම් ඇත පිළිවෙලකට සිටි ඇය ඉන්පසුව තම සුන්දරත්වය ගැන සිතුවේ නැහැ. ඇයගේ රූප ස්වභාවත් නැති වී ගිය ජීවත් වන මලමිණියක් වගේ ඇය දිස්තුණා. අවාසනාව දෙකින් දිකටම ඇයව ඇයට දරුණු හිසරද තත්ත්වයක් ඇතිවීමත් සමගම ඇයව අසනීප තත්ත්වයකට පත් වුණා. කිසිම කෑමක් බීමක් ගන්න ඇයට බැරි වුණා. රියානාට වෙනත් විවාහයක් කර දීමට ඒ අනුව වැඩිහිටියෝ කතා කරගත්තා. එහෙත් රියානාගෙන් එයට කැමැත්ත ලැබුණෙත් මම වෙන කවවත් බඳින්නේ නෑ. මං මැරෙනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ. රියානා පිස්සියකසේ දොඩවන්න පටන් ගත්තා. දික්කසාදය ගැන කතා කරනව ඇහුනොත් රියානාගේ මොහොන පරවේයයි. ඔඹල මගෙන් මගේ මහත්යව වෙන් කරන්න හදන්නේ නේද? ඔඹල තමයි මගේ මහත්යව වෙන් කරුවේ. රියානා මහහයියෙන් විලාප දෙමින් අම්මටයි තාත්තටයි ගන්න ගත්තා. අපි මොකටද එහෙම කරන්නේ කියලා රියානාව මෙල්ල කරමින් අම්මයි තාත්තයි හඬ වැටුණා.
මේ தත්ත්වේ එන්න එන්නම දරුණු අතට හැරීම නිසා රියානාව මනෝ වෛද්‍යවරයෙකුට යොමු කරන්න වැඩිහිටියන් තීරණය කළා. ඒ අනුව රියානා මානසිකව හා කායිකව බොහෝ ගිලන්භාවයට පත්ව සිටියා. ඇයට ජීවිතේ එපා තිබුණු මොහොතේදී වෛද්‍ය කුලපති මහතා රියානාගේ මව්පියන්ගෙන් සියල්ල අසා දැනගෙන තිබුණා. ඉන්පසු රියානාව තනියම ගෙන බොහෝ වේලාවක් කෑ සමග කතා කළා. පෑතකක පමණ කාලයක් රියානා සමග කතා කළ මනෝවෛද්‍යවරයා ඇයට එපා කරවීමේ ප්‍රතිකාර ලබා දුන්නා. එවිට රියානා අර්ෂාඩ් කෙරෙහි ඇති විශාල ඇල්ම නැති වී ඇය යථාතත්වයට පත් වුණා. ඇයට මාස 3ක කාලයක් මනෝ උපදේශනය හා සංයම අභ්‍යාස ලබා දුන් වෛද්‍යවරයා ඇයව ඖෂධීය ප්‍රතිකාර සඳහා යොමු කළා. මාස 3ක පමණ කාලයක් ප්‍රතිකාර ලබා ගත් ඇය සම්පූර්ණයෙන්ම යථාතත්වයට පත් වුණා. ඇයට යලි ජීවිතේ පවුනේ. ඇය අර්ෂාඩ්ගෙන් තික්කසා දුණා. ඇය යලි විවාහ ජීවිතයකට ඇතුළත් වී මෙවන විට සතුටින් ජීවත් වෙනවා. මෙහි විද්‍යාත්මක තත්ත්වය පැහැදිලි කළ වෛද්‍ය කුලපති මහතා එය මෙලෙස පැහැදිලි කර දුන්නා. මෙම පිරිමි කෙනා ලිංගික ඇපහියකට ලක් වූ කෙනෙක්. ඔහු පිරිමි පාර්ශවයේ කෙරෙහි පමණක්ම ඇල්ම දැක්වූයෙක්. නමුත් ඔහු ඇයව විවාහ කරගෙන තිබුණේ තෙපල ලබා ගැනීමේ අස්සාවෙන්. ඔහුගෙන් රියානා නිතරම නීති අහනේදී ඇයව ප්‍රතික්ෂේප කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කිරීද්දී තමයි මෙම ගැටලුකාරී තත්ත්වය ඇති වී තිබෙන්නේ. අප විසින් කළ දේ තමයි විෂාදයේ තත්ත්වයට පත් වෙලා හිටපු රියානාව එයින් මුදවාගෙන එපා කරවීමේ ප්‍රතිකාර මගින් ඇගේ සිතේ අර්ෂාඩ් කෙරෙහි තියෙන ඇල්ම එපා කරවීම. සමාජයට දෙන්න තිබෙන එක මතයක් තියෙනවා. මෙවැනි අවස්ථාවන්ට කාන්තාවන් පත්වෙද ඒ සඳහා මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර තුළ පැහැදිලි විසඳුම් තිබේ. ඒ වගේම මෙවැනි ලිංගික ඇපැහියකට ලක් වූ පිරිමින් වෙනම් වඩාත් සුදුසු වන්නේ විවාහ ජීවිතයකට ඇතුළත් වීමට පෙර ඒ සඳහා ප්‍රතිකාර ලබාගෙන එම තත්ත්වය වෙනස් කිරීමයි. පැහැදිලි වශයෙන්ම මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර තුළ අදවන විට මෙවැනි ඇපැහිවීම් වෙනස් කළ හැක. නමුත් මිත්‍යා විශ්වාස පසුපස හඹා යෑම කිසිම දෙයකට පළක් නොවන බව ඔබ තරයේ මතක තබා ගත යුතුයි. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්තා නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ අදහසත් පහතින් කමෙන්ට් කරන්න. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.